ජීවිතයේ සාර්ථක වෙන්න හැමෝම බලාපොරොත්තු වෙන කටයුත්ත. හැබැයි මේ කටයුත්තේදී යන මාර්ගයක් මාර්ගයක් ගන්න යනකොට අපිට වරදින තැන් තියෙනවා නිවැරදි කරගන්න බැරි වෙන තැන් තියෙනවා කියලා මිනිස්සු හිතනවා. හැබැයි අපි හැමෝම මිනිස්සු. ඒ කොහොම වුණත් අද මම කතා කරන්නේ අරමුණ කියන එක ඔබට තියෙනවද? පොඩ්ඩක් හිතලා බලන්නකෝ. අපේ ජීවිතේ අපි කොයිතරම් දුරට අරමුණු සාර්ථක කරගෙන තියෙනවද? අපි එක එක වයස් සීමාවන් වලට යා. අපි අපොස සාමාන්‍ය පෙළ කරද්දී ඒ ශිෂ්‍යයන්ගේ අරමුණ අපොස සාමාන්‍ය පෙළ සමත් වෙන එක. අපොස උසස් පෙළ කරද්දී උසස් පෙළ සමත් වෙන එක. අන්න එතෙන්දි කඩේීමක් එනවා. ඒ තමයි කැම්පස් යනවද? හැබැයි ඉස්කෝලේ යන්න බැරි වෙනවා ඊට පස්සේ. ඉන් අනතුරුව අපි එක එක් ක්‍රීඩාවලට යොමු වෙන්න පුළුවන්. එහෙම නැත්නම් රැකියාවකට යොමු වෙන්න පුළුවන්. සොයන් ව්‍යාපාරයක් කරනවා වෙන්න පුළුවන්. මේ මොන කටයුත්තට ගියත් අරමුණක් කියලා දෙයක් අපිට ඇති වෙනවා. අපේ ජීවිතේ අරමුණු සාර්ථක කරගන්න බැරි වුණා නම් ඒ බැරි උනේ ඇයි කියලා ඔබ හිතලා තියෙනවද? ඔයගලට හිතන්නට යමක් තියෙන මොහොත. ඒ තමයි අරමුණක් ඇති කරගන්නේ කොහොමද? අරමුණ සාර්ථක කරගන්නේ කොහොමද? අරමුණට ක්‍රමක්‍රමයෙන් යන්නේ කොහොමද කියන එක. මං ඉස්සෙල්ලත් කිව්වනේ අපි හැමෝම ආසයි අරමුණකින් ජීවිතය සාර්ථක කරගන්න. ඒ කාරණා කොහොම වුණත් මෙන්න මේ ටික මතක තියාගන්න ඕන. ජීවිතේ ඕගලන්ට සාර්ථක වෙන්න ඕනේ නම් අරමුණක් තිබීම අත්‍යවශ්‍යයි. අරමුණක් නොමැතිව ජීවිතය සාර්ථක වෙන්න බෑ. හැබැයි එතෙන්දී අසාර්ථක වෙනවා නම් අසාර්ථක වෙන්න කාරණා ටික අද මම ඕගලන්ට කියලා දෙනවා. හැමතිස්සම පුරුදු වෙන්න ඕන තමන්ගේ ජීවිත කාලය තුලදී අරමුණක් තියාගෙන වැඩ කටයුතු කරන්න. ඒ දෙවෙනි කාරණේ තමයි අපිට වරදින ලොකුම තැන තමයි අරමුණකට අවශ්‍ය කාල රාමුවක් සකසා නොගැනීම. පුංචි උදාහරණයක් කියන්න. මට ආසයි ගෙයක් හදන්න. එහෙම නැත්නම් මට ආසයි මගේම කියලා වාහනයක් ගන්න. මේ හිණි හැමෝගෙම තියෙනවනේ. හැබැයි මේක බැරි වෙන්නේ ඇයි? හැමදෑම කියනවා මම වාහනයක් ගන්නවා. මං ගෙයක් හදනවා. මං වාහනයක් ගන්නවා. මං ගෙයක් හදනවා. හැබැයි ඕක කරගන්න බැරි වෙන්නේ කාල රාමුවක් නැති හින්දා. ඒ නිසා අද දවසේ ඔබ සිතට ගත යුතුයි තමන්ගේ අරමුණ සාක්ෂාත් කර ගැනීම සඳහා තමන්ට නියමිත කාල රාමුවක් සකසා ගැනීම. මම ඒක උදාහරණයක් විදිහට මේ ආකාරයෙන් ඔයගලට කියලා දෙන්නම්. වාහනයක් ගන්න ඕන නම් බලාපොරොත්තුවක් තියෙනවා වාහනයක් ගන්න. ඒ වාහනය ගන්න බලාපොරොත්තු වෙන කාල සීමාව ඔබ සකසා ගත යුතුයි. උදාහරණයක් විදිහට මේ 2022 ඔයගොල්ලෝ හිතුවනම් වාහනයක් ගන්න ඕන කියලා ඒ අරමුණ සාක්ෂාත් කරගන්න ඔයාලට පුළුවන් වෙන්න ඕන මම වසර දෙකක් ඇතුළත මෙන්න මේ වර්ගයේ වාහනයක් මගේම නමට මම ගන්නවා දැන් කාල රාමුවක් තියෙනවා වසර දෙකයි කියලා මේ වසර දෙකයි කියන කාල රාමුව තුලදී ඔයා ඔයාගේ රැකියාවක් හෝ ව්‍යාපාරයක් හෝ කරගෙන යන අතරතුරදී අරමුණ සාක්ෂාත් කරගන්න වාහනයකින් අරමුණ සාක්ෂාත් කරගන්න කාල රාමුව හදාගන්න මෙන්න මේ කාල රාමුව තුල ඔයාට යම් කිසි දෙයක් බැරි වුණා නම් උදාහරණයක් විදියට මම අප්‍රේල් මාසේ වෙද්දී මෙච්චර මුදලක් ලක්ෂ 2ක මුදලක් මගේ වාහනය සඳහා අයින් කරනවා එහෙම නැත්නම් තමන් හදන ගෙදර සඳහා අයින් කරනවා මම දෙසැම්බර් මාසේ වෙද්දී ලක්ෂ 5ක් ඉතුරු කරනවා මේ මුදල තීරණය කරන්නේ ඔයා හැබැයි ආදරණීය ඔබට යමක් කියන්න ඕන ප්‍රායෝගිකව ඔබට මේ අරමුණ සාක්ෂාත් කරගන්න පුළුවන් කාල සීමාව තුල හැකියාවක් ලැබෙන විදිහට තමයි අරමුණ සකසා ගත යුත්තේ ඒ කියන්නේ රුපියල් කෝටි 5ක වාහනයක් අවුරුදු දෙකකින් ගන්නවා කියලා හිතාගෙන වැඩ කරන්න හරියන්නේ නැහැ හැබැයි ඔයාගේ අරමුණේදී හිතුවේ නැත්තම් ප්‍රායෝගිකව ඒ ලබා ගන්න පුළුවන් දෙ බැරිද කියන කාරණේ තුල ආදරණීය ඔබට කියන්න තියෙනේ හින්දා අරමුණක් ජීවිතේ තියාගන්න ඒ අරමුණට කාල රාමුවක් සකසා ගන්න ඒ කාල රාමුව ප්‍රායෝගික ක්‍රියාත්මක කළ හැකි එකක් විය යුතු වෙන්න ඕන අවසාන කාරණේ වෙන්නේ එතෙන්දී ඒ අරමුණ තුල ඔයාට යම් කිසි අවස්ථාවකදී ඒ ලුහුබැඳ ගිහිල්ලා
කරගැනීමට හැකියාවක් ලැබුණේ නැත්තම් එහෙම නොහැකි උනේ ඇයි කියන කාරණේ පිළිබඳව හැරිලා බලන්න ඕන. එතකොට තියෙනවා අපිට ප්‍රශ්න කීපයක්. මට වැරදිච්ච තැන මොකද්ද කියලා හොයාගන්න පුළුවන්. වැරදුනා නම් නිවැරදි කරගන්න පුළුවන් කොහොමද කියන එක හිතන්න ඕන. ඉතුරු කාල සීමාව තුළදී ජීවිතේ සාර්ථක වෙච්ච මිනිස්සු ගැන කතා කරොත් ඒ හැමෝටම අරමුණක් තිබුණා. ඒ අරමුණට යන්නට මාර්ගයක් ඒගොල්ලෝ හදාගෙන තිබ්බා. ඒ මාර්ගයේ පිළිබඳ ඒ සීලුම දෙනා හැම අවස්ථාවකදීම ඒ විපරම් කිරීමක් කරා. ඒ කාල සීමාවත් එක්ක ජීවිතේ සාර්ථක වෙච්ච මිනිසුන්ගේ කතා සියල්ලම ඕගොල්ලෝ කියවන්න. ඒ කියවන හැම මොහොතකදීම ඕගොල්ලන්ට මතක් වෙයි අරමුණක් සාක්ෂාත් කරගන්න මිනිස්සෙක් මහන්සි වෙනවා වගේම ඒ අරමුණ කරා ලුහුබැඳ යාමත් ඒ අරමුණට අවශ්‍ය සාධක ටික එකතු කර ගැනීමත් සාර්ථකත්වයේ හිමිපෙත්තර වෙන අවස්ථාවක් කියන එක. දැන් මම ආයෙත් මතක් කරන්නම්. මොකද්ද? ජීවිතේ සාර්ථක වෙන්න නම් අපිට අරමුණක් තියෙන්න ඕන. දෙවැනි කාරණේ අරමුණට කාල සීමාවක් තියෙන්න ඕන. තුන්වෙනි කාරණේ එම කාල සීමාව ප්‍රායෝගිකව ක්‍රියාත්මක කළ හැකි රාමුවක් තුළ කටයුතු කරන්න ඕන. ඒකට මම උදාහරණයක් කිව්වා වාහනයක් ගන්න අවශ්‍ය නම් ඒ කාල සීමාව තීරණය කරන්න. ඒක පසු විපරම් කිරීම ජීවිතය ඉතාමත් වැදගත් වෙනවා. ඒක මොහොතින් මොහොත තත්පරෙන් තත්පරේ ඔයාලට ඒ ගැන හිතන්න පුළුවන් වෙනවා. සාර්ථක මිනිසෙක් වෙන්න නම් කැපකිරීමක් කරන්න ඕන. ඒ කැපකිරීම තුළ තමයි අරමුණ සාක්ෂාත් කරගන්නේ. අරමුණේ පියවර තමයි ඔයාගේ ජීවිතේ ලස්සන වෙන මොහොත වෙන්නේ. ඉතින් අමතක කරන්න එපා. අපි හැමෝටම අරමුණක් තියෙනවා නම් ඒ අරමුණ ඔස්සේ ගමන් කරන්නට පුළුවන්කමක් තියෙනවා කියන එක. ආසයිනේ තමන්ගෙම කියලා වාහනයක් ගන්න, ආසයිනේ තමන්ගෙම කියලා ව්‍යාපාරයක් පටන් ගන්න, ආසයිනේ තමන්ගෙම කියලා ගෙයක් හදා ගන්න. මේ සිහින කියන දේ හැම මිනිස්සෙකුටම තියෙන එකක්. ඉතින් මේ සිහින වලට යන්න, ඕගොල්ලෝ ආදරය කරන්න, ගෞරව කරන්න, සෙනෙහස දක්වන්න. හැබැයි තමන්ට අවංක වෙන්න. තමන්ට අවංක වුණොත් මේ අරමුණ සාර්ථක කරගන්න ඔය හැමෝටම පුළුවන් වෙනවා. අරමුණ කියන්නේ තමන්ගේ පසුපස එන්න වූ සාර්ථකත්වයේ එක්තරා කොටසක්. ඒක ලුහුබැඳීම තමයි තමන් කරන්න ඕන. පිටිපස්සෙන් එනවා කියලා හිතාගෙන ඉන්න එපා. ඒක පසුපස හඹා ගිහිල්ලා ලබා ගන්න පුළුවන් කියන දෙයක් මතක තියාගන්න. හැබැයි සාර්ථක වෙන්න නම් හැමෝටම පළවෙනිම කාරණේ අරමුණක් තියෙන්න ඕන. එහෙනම් අද දවසේ අරමුණක් නැතුව කටයුතු කරනවා නම් ඔබ සෙවිලු දෙනාටම කියන මතක් කිරීම තමයි පොඩ්ඩක් හිතලා බලන්න මට අරමුණක් තියෙනවද මං ඒ අරමුණ වෙනුවෙන් කටයුතු කරාද ඒ අරමුණට යන්නට අවශ්‍ය සාධක මම සොයා ගත්තද කියන කාරණේ. එහෙමනම් අද දවසේ අරමුණක් ඇතුව වැඩ කරන්නට ඔබ සැමට ආරාධනා කරමින් හැමෝටම සදා ජය කියලා ප්‍රාර්ථනා කරනවා. ජය වේවා.